ඊනගෙනින කුමාරියේ කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ගුණරත්න දගට්ට කියන දෙන්නේ හෙක්ට ඉවරයි. ඉතින් මේ සම්බන්ධව තමයි ඔයාලා එක්ක කතා කරන්න හිතුවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්නේ අලුත්ට දැනගන්න ෂෙයාර් කරන්න කියලා. ඉතින් රෝසා ජගත් එක්ක කිව්වානේ ගුණරත්නව යාට සැකයි කියලා. ඉතින් ඒ හින්දා රෝසගේ අතේ පණිවිඩයක් යවනවා ගුණරත්නට එන්න කියලා. ඇත්තටම ගුණරත්න ඔෆිස් එකට එන්නේ එයා වැරද්දක් කරලා කියලා බොහොම බයයි. මොකද රෝසා ගිහිල්ලා ගුණරත්න එක්ක කියනවා ගුණරත්න තමයි වෙඩි තියලා තියෙන්නේ කියලා ජගත් කිව්වා කියලා. ඉතින් ගුණරත්න කකුල් දෙකත් ගැහි ගැහි තමයි ඇත්තටම බංගලාවට එන්නේ. ඉතින් ඒ ආවට පස්සේ ඇත්තනම ජගත් අහනවා ගුණරත්නගේ තුවක්කුව ගුණරත්න කොහෙවත් තියලා ගියාද කියලා. ගුණරත්න තුවක්කුව අරගත්තද කොහේකේ උණ්ඩ ටික මට බලන්න පුළුවන්ද කියලා. ඇත්තටම ඒ වෙලාවේදී තමයි ජගත් ගෑස් උඩ යන්නේ. ඇත්තටම එයාට දීපු තුවක්කුවේ උණ්ඩ තමයි අඩු වෙලා තියෙන්නේ කියලා ඇත්තටම හිතනවා. ජගත් කල්පනා කරනවා මේ සිදුවීම කොහොමද සිද්ධ වුනේ කියලා. ඇත්තනම ගුණරත්නගේ තුවක්කුවෙන් තමයි උණ්ඩයක් අඩු වෙලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මේ සිදුවීම සිද්ධ වෙන්නේ ඇත්තේ ගුණරත්නගේ තුවක්කුවෙන් කියලා සැක නෑරම දැනගන්නවා ජගත්. ඉතින් ජගත්වත් එයාගේ තාත්තවත් කවදාවත්ම සැක කරේ නැහනේ චන්දරේව. මොකද මෙච්චර කාලෙකට චන්දර ගියතින් එහෙම දෙයක් සිද්ධ වෙලා තිබුණේ නැහැ. බොහොම විශ්වාසවන්ත කෙනෙක් තමයි චන්දරේ. මේ අහම්බෙන් මේ මෑත කාලේ ඉන වැඩට යොදාගත් ගුණරත්නගෙන් තමයි මේ සිදුවීම සිද්ධ වුනේ ඇත්තටම කියලා හිතපු ජගත් එච්චර කලබල කරන්නේ නැතුව ගුණරත්නගෙන් විස්තර විමසනවා. ඔය රොනාලියා නෝනට වෙඩි වැදුණු වෙලාවේ ඇත්තටම ඒ දවසේ ගුණරත්න කොහෙද ගියේ කොහෙද හිටියේ කියලා. ඇත්තන මේ වෙලෙදි මැද්දට පැනලා රෝස උත්තර දෙනවා. ඇයි ගිහින් තියුනේ හෙක්ට මහත්තයාට පැණි ගේන්න කියලා කිව්වට පස්සේ ඇත්තටම ගුණරත්නත් ඔව් මහත්තයා මම පැණි ගේන්න ගියා කියලා කියනවා. එවලේදී තුවක්කුව තියලා තමයි ගියේ කියලාත් ජගත් එක්ක වැඩි විස්තරත් එක්කම කියනවා. ඉතින් මෙහිදී ජගත් අනිවාර්යෙන්ම හිතනවා මේ දේ ගුණරත්න කරන්න නැතුව ඇති. ගුණරත්න අහු වෙන විදියට වෙන කෙනෙක් තමයි මේක ප්ලෑන් කරලා කරන්න ඇත්තේ කියලා. ඔන්න ඒ වෙලාවේ තමයි ඇත්තටම හෙක්ට දිහාවට වරද යන්නේ. මොකද ගුණරත්න කියනවා පැණි ගේන්න කිව්වේ හෙක්ට මහත්තයා කියලා. ඉතින් ඒ උනාට පැණි නම් තාම ගෙනාවේ නැහැ කියලා හැබෑවටම කියනවා. ඉතින් ජගත් කල්පනා කරනවා අනිවාර්යෙන් මේකත් හෙක්ටර්ගේ උගුලක් වෙන්න ඕන. මොකද මේ දේ කරන්න ඇත්තේ ගුණරත්නව අහුවෙන්න. අනිවාර්යෙන්ම රොනාලියාට වෙඩි තියන්න ඇත්තේ හෙක්ටර් තමයි. මොකද හෙක්ටර් එයත් එක තරහින් ඉන්නේ. රොනාලියා මේ පාරෙන් අයින් වුණාට පස්සේ ටානියාගේ විවාහය සිද්ධ කරගන්න පුළුවන් කියලා දන්න නිසා මේ දේ මෙහෙම වෙන්නේ නැති කියලා ජගත් ඇත්තටම අනුමාන කරනවා. ඉතින් ඔයාලට සුබ දවසක්.